මතේ නුනා බඩු ටිකක් ගන්න. මම අද වුණේ නැහැ. ආ, උගන්නේ. මට දෙන්න ඔ රිවියු හදන සමන් කැල ටිකක්. නෑ. කොයි මහන්තු? ඊළඟට මේ අර බයිස්කෝප් හදලා බලන්න. අවුලින් ගොයි. මම යන්න ඕනේ. අවුලින් ගොයි. ඇබර ළමයි. මේ වැඩෙන් අපිට පාඩු වෙයි. මොනවා කියලාද මුදලාලි? මේක කොහොමද පාඩු වෙන්නේ? දැන් බලන්න ඒ කට්ටිය මෙහෙ නතර වෙන්නේ. මෙහෙන් කන්නේ, මෙහෙන් නාන්නේ, මෙහෙ බුදිය ගන්න. හැමදේක්ම මෙහෙන්නේ. ආ. අනිත් එක මුදලාලි, ඔය වගේ සුරූපී ජනකාන්ත නළුලිය මෙහෙ නවත්ත ගත්තා කියන එක කොච්චර උනන්ද මුදලාලි? මොකද වෙන ගෙවල් නැඳුනේ නැමේ නෑනේ. අනිත් එක මුදලාලි මේ විදිහට. දැන් ඔය බයිස්කෝප් එකක් පටන් ගන්න ඉතලා තිරේ පුරාම ලොකුවට දානවානේ මේ අපගේ ස්තුතිය. සත්ගුණ ජුවානිස් මුදලාලි කියලා. කොහොමද පින්තූරෙත් එක ගන්න? එහෙම නම් කමක් නෑ. ආ මේ කොහොමනක් අපේ ගණන ගන්න ඕන? ඔව් ඔව් බිසිනස් නම් බිසිනෝ. බොන්නන් ගොන්දි මන්න සිම. ඒ වුණාට ළමයෝ මේක මහ වදයක්. මුණ්ඩ කැම දීලා පිළිමහන්න බෑනේ. කල් දේරන් ගණන් ගලින්නේ. කොච්චර ලහට එව්වත් මහ නැතුණු. මහමුදලාලි අපි හැදුවේ මේ වැඩේ එන්ජිනා කරපන් ගන්න උත්තර ගන්න. ඒක හරි. උයන කැම හොඳයි. බානාදු අපිට ලාභයි. මේ ඒක නියම දරන්නේ කුමාර නෝන කවුද මගේ හවුලේ අනුක සීහිතිය අනේ ඒ හිත මං කලේ නෙමෙයි ඉරි කට කට මොනවද කියන්නේ නෑ නෑ මුදලාලි මේ මුදලාලි හාමනේ නෙමෙයි මම බයිස්කෝප් එකේ මට නිමි ආ ඒ නෝනගේ ගම වටේ ඇවිදින්න ඒකවුත් එක්ක එහෙනම් මොකද අප්පුයි සුවඳයි එක්ක ජීජිජි මුදලාලි බොහොම කැතවද අර වගේ සීදේවි නෝනගෙන කර විලාපට වදිනත් එක පිටත් වෙන්න ලබන්නේ ඈ මේ දැන්නේ ඉන්නතු මොකද ගන්න ගිල බලන්න ආ හලු ඉතින් ඉතින් බලන්න කිව්වා මොන්නේ කොම්මාමගේ පණ විදියට ගාද මොකද මේ කන්දේ රමුසගේ අර ගමට බයිස්කෝප් එකක් ගන්න ආව මාතෘන් වනේ එයා කොහොම නැවතිලා ඉන්නේ පොඩ්ඩේ අපේ මුදලාලියයි ගෙදර ආ ඉතින් ඒ ආයත උයන්න තමයි මේ කල්දේරම් බඩු ඔක්කොම මං ගෙලියන්නේ ආ එහෙනම් බඩත් වාසි ඇති නැත්තම් මේ ඉතින් කුසරජුර වගේ දරදී ඇදලා ඔයාගේ මහන්සියයි වාසි අර මේ නළුඩෝන උදේ පාන්දර 5ට නැගිලා මං මේ නළුඩෝනට වතුරු බාල්දි 50ක් කරලා දෙන්න ඕනේ නාන්න ඉතින් හොඳයිනේ හොඳයි මොන හොඳද වතුරු බාල්දි 3-4 ගින්නාලි ඉවර කරන නෝන කෙනෙක් නෙමෙයි බත් එක කලකට දෙන්න ඕනේ වකුරු ගලකට දෙන්න ඕනේ පළතුරු જાති දෙන්න ඕනේ ඔක්කොම කරන්නලා දෙන්නේ මටයි මට ඒක නෙමෙයි මට මම බලන්න කොරම් මාමා කිව්වා රහදන්ජි පුත්‍රි හදලා ඉවරයි කියලා ඇවිල්ලා අරන් යන්නේ කියලා මම ඒකත් මොකද මොකද ඔරුවේ මම කරන් දෙන්න මම ඇලිස්ගේ වත්තෙන් පොල්ලතු දෙකක් ඇද්දේක ඇත්ත ඒ දිංගි මහත්තයා ඔකට හු කියන්න ඕනේ නෑනේ දිංගි මහත්තයෝ ඉන්දරෝ මේ පොළොත හොරගම් කරන්නේ යන්නේ මම මේ නිකන් කතා කරුවේ ඒ මොකටද අපි ආවන්නේ මේ බයිස්කෝප් එකට කතා ගන්න මට හොඳට නටන්න පුළුවන් ඉස්කෝල යන කාලේ මං සඳකින් හුරිට නැද්දුවේ ආහා එන්ජිනාට නටනවා දැකලා තමයි කිඳුර වතුරට බැලලා තියෙන්නේ මිලෝට නෙමෙයි මම මේ කියන්නේ මට සින්දු කියන්න පුළුවන් නටන්න පුළුවන් මාවතකින් ගනින්නකෝ අම්මෝ එන්දිනාකේ මෙම හිතපු හිතපු දෙන්නේ නිලියෙක් වෙන්න බෑ ඒකට පූර්ව ජම්ම වාසනාවක් දෙන්න ඇයි මට නැත්තේ ඒක මට ඕන හැටි ඇති නෑ 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 එන්දිනාකට දෙන්න බෑ මොකද මං එහෙම කිව්වේ ඔයගේ මූණ බල කොහොම හරි ඕකට මල් ගන්න බැරිද ඇයි බැරි හැබැයි එන්දිනාකේ අපිට පොඩි උදව්වක් කරන්න එන්ජිනාකර මේක සුළු දෙයක්. අපිට ඕන කරන්නේ අර බයිස්කෝප් එකේ නටන එන්ජින් ඕනදයි අර නළුවටයි සෑමු යන්. මොකක් යන්නේ පායි? මොක මොකද්ද? මම ඕනම පරිත්‍යාගයක් ඔය වෙනුවෙන් කරන්න කැමතියි එන්ජි මහත්තයෝ. Okay.
suwanto kamat nenon suwanto mata nenon ada kenapa kita naga kau udah jadi lagi tuh eh kita jadi tanah kamat di perang nadi ina itu paman kian na benar nanda kamu tuh di belok gigi apa gimana nih kiwa hamu mau kudo eswah katuhak nih nona nang hebat emas nih nona mau ada dan nih dan saban nih Mega me asak mulak nayar dan de mama.
අනේක හොඳට මතක තියාගන්න. මේක මේ ලස්සන ගැල්ලම එහෙම නෑ නේද? ආ මොකද නැත්තේ? හිටි රූප වගේ ලස්සන ගැල්ලමක් ඉන්නවා. එයාගේ නම එන්ෂියා. හැබැයිද? මට මුණ ගස්සන්නකො. මම චිත්‍රපට කර ගන්න. ඒ ළමයා නම් ඔයාලට කැමති නෑ. ඒ වුණාට මං කිව්වොත් නම් ඒ ඒ වුණාට මට බෑ මහත්තයෝ මහත්තයෙක් කිය. හා හා මම හොයාගන්නම්. තුන්සු නම් මොකද්ද? මගේ නම කුරු. කුරුන් ගොයියා කිව්වොත් මේ ගමේ කවුරුද දන්නව? එන්සිනා ළමයට කියන්නකො මේ මං කිව්වා කියලා. මේක ටිකක් තීරිලා වගේ තියෙන. වරන් දෙවියන්ල කොට තීරිලා. ඉස්සරට වඩා අද කාලේ ලෝකෙ මොන තරම්නම් දියුණුද? නැද සමනුන්නේ මං කියන්නේ. ඒකනේ ගුරුන් ගුරුන් දැන් අද අපේ ගමේ ගන්න රූප. හේතනින්දට බයිස්කෝප් කෝලෙ පෙන්නන්නේ. මුත්තේ හත ලෝකෙ දියුණුවා. මනුෂ්‍යයන් මුන් දැන්නේ දියුන්නේ නැහැ. ඉන් ඔය ඒ වගේ දේවල් කරන්න පුළුවන් නෑ ඔය බයිස්කෝප් වගේ දේවල් වලයි. ඒ කතාව නම් සම්පූර්ණ ඇත්ත. දැන් ගුරුන් ගුරුන් පත්‍රය කරන් බලාපුවම මේ පත්‍රයේ පුරාණ තියෙන මිනිමරු මංකොල්ල යුද්ධ හොරකම් ඔවගේ දේවල්. ඉතින් මිනිස්සුන්ට හරි මාර්ගෙ පෙන්වන්න බයිස්කෝප් වලින් අතොම් කරලා දෙන්නේ තා. ඉස්සරහට බලන් ගියාම නාඩගම මොකක් හරි ආදර්ශවත් දෙයක්. මේකට දැන් නිවි සංගේ දේවල් ඔක්කොම තියෙන්නේ. ඒකට හේතුව අම්මේ අද සල්ලි හම්බෙනවා නම් ඕනම දරා වැඩක් කරලා සමාජෙම පෙළඹිලා ඉන්න. නැත්තම් අමු නිර්වචන පින්තූර මුල් පිටුවේම දාලා ඔය කුණුහරුක මතර කඩවල එල්ලෙන් නිකුලන්නේ මොකද? අපි තාදරේද? නෑ. සල්ලි කරා ගන්න ඕන් කිව්වා. ඕක කාලයක් නතර වෙලා තිබුණා. දැන් ආයෙමත් පටන් අරගෙන. සමාජයේ දූෂණය වෙන්න මුල්ම හේතු තමයි උන්නෝ. සයිබම් මේ බයිස්කෝප් එකේ ඉන්නේ. ඒ වුණාට ඉතින් මම මේ බයිස්කෝප් බලලා නැහැ. අම්මා හරිම ලස්සනයි. ඇස් දෙක පියාගෙන තත්. කන් දෙක ඇඟිලි දහගෙන හිටියාම බයිස්කෝප් තමයි. ඒ වුණාට පැද මගේ. එතකොට ඇහෙන්නේ නැහැ, පේන්නේ නැහැ. එහෙම තමයි බයිස්කෝප්. ඇඟටයි දැනෙන්නේ. අම්බිලි මාමා නොදන්නවට අපේ ගමේ තියෙන ওই වගේ බයිස්කෝප්. අනේ නිකන් මම යන්න බොරු කියන්නේ නැතුව. මේ කොහෙද මම බයිස්කෝප්? මේකනේ අම්බිලි මාමේ. දාපාල ටිකක් හොඳට අඹරලා දාපාල ගෙඩි තියෙනවනේ. හොඳට අඹරලා දිල්ලහම ඇස් දෙක පියාගෙන කන් දෙක ඇඟිලි ගහගෙන හිටියාම පැයකින් බයිස්කෝප් තමයි. පැයකින් බයිස්කෝප්? අනේ මගේ බොරු තාන්නේ නැහැ. පැයකින් බයිස්කෝප්. ඉුවයි කියලා හිතේ තියාගන්න. බයිස්කෝප්. ගොඩයි. Thank you.
Tak, tak.